සංග්‍රහයෙන් උපුටාගත් කොටසකි. මෝසෙස් ඊශ්‍රායෙල් වරුන්ට කතා කොට මෙසේ කීය. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳුනි වහන්සේ ඔබට දෙන්න යන දේශනාවට ඇතුල් වී එය අයිති කරගෙන එහි ජීවත් වන පිණිස ඔබ විසින් ඉටු කළ යුතු ඔබ හට උගන්වන නීති හා නියෝගයන්ට ඊශාල් වරුන්ට දැන් ඉතින් සවන් දෙන්න. මාගේ දෙවි සමිඳුන් වහන්සේ මට අනකලන පරිදි ඔබ හට නීති හා නියෝගය ගැන්වීමේ විමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතුය. ඒවා ආරක්ෂා කරගනිමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතියෙන් ඉදිරියෙහි ඔබේ පැනවත්කමත් නැනවත්කමත් කැපී පෙනෙන ඇත. මේ නීති සියල්ලන් ගැන ඔවුන්ට සැලකල විට මෙසේ ශ්‍රේෂ්ඨ ජාතීන්ට අයිති සෙනගට කොතරම් පැනවත්ද නැනවත්ද කියා ඔවුන් විමස්තර වූ දෙනු ඇත. මෙහි දෙවියන් වහන්සේගේ අය සියල්ලන්ද උන්වහන්සේ අපට ලන්ව සිටින්නාක් මෙන් කියන් ශ්‍රේෂ්ඨ ජාතීන්ට දෙවි කෙනෙක්ට ලන්වේ සිටින්නෙක්ද. මා අද දින ඔබ ඉදිරියේ තැනූ මෙම සියල නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙත කියන් ශ්‍රේෂ්ඨ ජාතියක් සතුව පවතීද. පරෙස්සම් වන්න ඔබේ ඇසින් දුටු දේවල් අමතක නොකරන්න පිණිස දෙවි ඇතිකා ඒවා ඔබේ සිතින් පණවී නොවන පිණිසත් ඒවා මැවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න. දේව වචනේ මෙසේය. ඔබගේ පිළිතුර ජෙරුසලම දෙවිතුන් වහන්සේට ප්‍රශංසා කරන්න. හිම්බා ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොත් කියත් තිගේ දෙවියන්ට ප්‍රශංසා කරන්න. මන්ද එතුමානෝ තිගේ වාසය දොරටුව අගුල් සවිමත් කළසේක. තිගේ දරුවන්ට ආශිර්වාද කළසේක. ජෙරුසලම දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමානෝ සුවකීය අඥාන පොළොවෙහි ඉන්න දක්වා යවනසේක. එතුමාගේ වචනව පැතිර යයි. එතුමානෝ බැටළු ලොව් මෙන්ම හිම වස්සනසේක. අලු මෙන් පිණි කැට විසුරුවන සේක. ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. එතුමානෝ ජාකොබ්ට සිට වචනද ඊශ්‍රායෙල්වරුන්ට සිය පනත් හා නියමයන්ද ප්‍රකාශ කළ සේක. එතුමානෝ වෙන කිසි ජාතියන්ට මෙසේ නොකළ සේක. ඔවුහු එතුමානෝ නියමයන් දැන නොගත්තෝය. සමිඳුන්ට ප්‍රශංසා වේවා. ජෙරුසලම සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සුපුවත් ජයනද සදාකාලීය මහිමේ රාජානන් වන ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ආලෝකේ ආලෝකය මමය. මා අනුවෙන් කරන්නා වූ අඳුරෙහි නොහැසී ජීවත් වන්නෝ ආලෝකය ලබන්නෝ යයි සමිධානන් වහන්සේ වදාළ සේක. සදාකාලීය මහිමේ රජානන් වන ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. සුවිශේෂ කිසුද මතයතුමන් විසින් ලියා තිබෙන දේවවාක්‍ය මෙසේය. මම ව්‍යවස්ථාවලි හා දිවස්සාවලි අවලංගු කරන පිණිසාවෙමුයි නොසිතන්න.
මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමටය සැබවින්ම ඔබට කියමි අහසා පොළොව පහව ගියත් සියල්ල පරිපූර්ණ වනතුරු ව්‍යවස්ථාවලියෙන් ස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහවී නොයන්නේමය එබැවින් මේ ආක්ෂාවලින් වලින් ඉතා සුළු එකක්වත් කඩකරනා කඩකර ලෙස මිනිසුන්ට උගන්වන කවරකුවද ඔව් ස්වර්ග රාජීතා සුළුයයි කියනු ලබන්නේය එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරකුවද ස්වර්ග රාජ්‍යයේ උතුම්මයයි කියනු ලබන්නේය සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය මෙසේය ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ දසපනතක් දීලා තිබෙන්නේ අපිව නීතියට කොටු කරන්නට නොවන බව ඔබට පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. එනිසා අපි දෙවියන් වහන්සේ එක ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ අනපනත් අපි පිළිපැදිය යුතුයි. අපේ දෙමව්පියන් අපට යම් යම් නීති රීති දාන්නේයි අපට තියෙන ආදරය නිසායි. ඒ දරුවන්ව යහපත් මාර්ගයට ගෙන යන්නට තියෙන නිසා තමයි යම්ම නීති රීති දාන් එහා සමානවම දෙවියන් වහන්සේ අපට නීති රීති දීලා තිබෙන්නේ දසපන්තක් දීලා තිබෙන්නේ සැපවත් ජීවිතයක් ගත කරන්නට. එතකොට එපයි කියන දේ කෙරුවතින් ඒ සැපත අපින් අයින් වෙනවා. හැබැයි කරන්න කියපු දේ කෙරුවතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙනවා. අද ද්විතීයික නීති සංග්‍රහ පොතේ උපුටා ගන්නා ලද කොටසේ මා අද දින ඔබ ඉදිරියේ තබු මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතුව පවතීද පරිස්සම් වන්න ඔබ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත් දිව්‍යත්තාක් ඒවා ඔබේ සිතින් පහවී නොවන පිණිසත් ඒවා මැනවින් සලකා බලන්න ඒවා ඔබේ දරුවන්ටත් දරුවාගේ දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න නිසා අපි කුඩා දරුවන්ව හරි මාර්ගයේ ඇරියේ නැත්නම් ඒ ළමයි නොමග යන බව ඉතා පැහැදිලි අද ගොඩාක් වෙලාවට වෙලා තිබෙන්නේ අම්මලා තාත්තලා අවාදර්ශමත් වෙනකොට දරුවොත් අනිවාර්යයෙන්ම වෙනත් මාර්ගයක යන්නේ ඒ නිසායි අද ළමා පරපුර තරුණ පරපුර දෙවියන්වහන්සේගේ ඈත් වෙලා ඉන්නේ අම්මලා තාත්තලාගේ පරදනේ අම්මලා තාත්තලා කුඩා කාලේ ඉඳන්ම දරුවන් හරි ආකාරව හදු හැදුවා නම් දේව බය දේව භක්තිය අද අද සමාජයේ නැති වෙලා යන දේ තමයි දේව බය දේව භක්තියනේ. ඒ දේව බය දේව භක්තිය නැතු යනකොට අර වර්ධට පෙළඹීම වැඩි වෙනවා. ඒ වගේම උන්වහන්සේ අද සඳහන් කරනවා මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කොතරම් පැනවත්ද නැනවත්ද කියලා වුන් විස්මිත වනු ඇත. අපේ දෙවි සමිදන් වහන්සේගෙන් අප අයදින සියල්ලේදී උන්වහන්සේ අපට ලන්ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ලන්ව සිටින්නේද? අපිට තරම් දෙවියන්වහන්සේ ලඟ වෙලා ඉන්නේ කාටවත්. එයි මම එහෙම කියන්නේ බලන්න සුදෝ දිව්‍ය පූජා යාගයේ තුල ඒ ජේසුමයි ඒ දෙවියන් වහන්සේමයි ඔබගේ මගේ ආත්මයට ශරීරයට වැඩම කරන්නේ. දැන් මේ ටික ඔබට තේරෙනවද? දැන් ඇත්තෙන්ම තේරෙනවා නම් සෑම දිනකම දිව්‍ය පූජා යාගයට ජන ගංගාවක් ගලාගෙන එනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක මිනිසුන්ට දැන් අමතක වෙලා තියෙන්නේ. පූජාව තුළ මේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ මුණ ගැසෙනවායි කියන සත්‍යතාවය මිනිස්සු දන්නවා නම් මොකද්ද වෙන ප්‍රාතිහාර්යය කියලා ඔබ දන්නවනේ. දැන් ඔබ උනත් දවස් හතලේ පූජාවට එනවා. ඊට පස්සේ ඔබ ඒක නතර කරනවා. එහෙම නතර කරන්න එපා. මොකද මෙතන තමයි ජීවය තිබෙන්නේ. මෙතන තමයි නිධානය තියෙන්නේ. ඉතින් මේ නිධානය හරියට අවබෝධ කරගත්තොතින් මේ සම්පත ඔබ තේරුම් ගත්තොතින් වෙන මොනවද අපිට අවශ්‍ය වන්නේ නේ? ඒ නිසා දවස් හතලේ යාන්ත්‍රණයට මේ පූජාට එනවා වගේම ඉල්ලන්නේ ජේසුගෙන් ජේසුනි ජීවිතයේ මරණකම් මගේ අන්තිම හුස්ම යනතුරු පූජාවට යන්න වරම් දෙන්නට කියලා. ඒකයි මම කියන්නේ අර වයසට යනකොට හැරමිටිය ගහගෙන හරි පූජාවට යන්න. දරුවන්ට කියලා දෙන්න දරුවනේ අනේ මොනව නැතුණත් කමන්නේ මට පූජාව ඕන මට බව පූජාවට ගෙනියන්න මට ඕන ජේසුව ලබා ගන්න. දැන් මේ සත්‍යතාවය අපි තේරුම් ගත්තොත් මනතරම් භාග්‍යයක් තියෙන නිසා උන්වහන්සේ කියන වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළඟව සිටින්නේ නේද? උන්වහන්සේ අපි ළඟම ඉන්නවා. අපිට වෙන කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ? තිරිසා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි සියල්ලම උන්වහන්සේට පවරා දෙමු. උන්වහන්සේ කැමැත්ත අනුව සියල්ලක්ම සිදු වේවි. හැම විටම කියන දේ අදත් කියනවා. හිසකේ යහගහක්වත් වැටෙන්නේ නැහැ උන්වහන්සේ නොදැනුවත්ව.
සපතක්කාවත් විපතක්කාවත් මේ හැමදේම දෙවියන් වහන්සේ දැනුවත් වෙයි සිදු වෙන්නේ. හැබැයි අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට ඕන. යක්ෂා කරමු අපි අපිට මේ සත්‍ය අවබෝධ කර දෙන්නට කියලා. ඒ වගේම ඔබට පුළුවන් නම් තවත් එක්කෙනෙක්ව පූජාවට සම්බන්ධ කරන්නට මෙහෙට මෙන්න කියලා කොහෙවත් නීතියක් නැහැ. ඕනතරම් පල්ලිවල පූජාවන් තියෙනවා. ඒ නිසා पूजावे तीन वटनाकम उब तेरूंग वगेवत्ते वटनाकम तेरूंग दुनो उब जयग्रहण करना।